මේ අත කාට හරි දීලා තියෙනවද? පපුව කැඩීගෙන උඩට එන්නක් මෙන් ඇයට දැනිනි. ඇය දැස් මෙන්ම තොල්පටද මිරිකා ගත්තාය. ඔව්. ඇය උගුරින් මෙන් කීවාය. සසංකගේ හිත ගැස්සීගෙන ගියේය. කාටද? වන්දනාගේ දැස් වලින් මදටි ඇටයක් මෙන් තරම් කඳුලක් වැටිනි. දැන් මගේ අත අල්ලන් ඉන්න කෙනාට කෙල්ල කීවේ ඇඬමිනි. ඒත් සමගම ඇගේ අත අල්ලාගෙන උන් ඔහුගේ සුරත තදවිය. මට දුන්න ගන්නම ගන්න දෙනවද? ඔව්, ඔයාට තමයි ආත්ම ගානකට ගන්න. දැන් අලුත් කඳුරු පාරවල් 7-8ක්ම මේ මුහුණේ ඇඳී ඇත. මට එක ආත්මයක් මදි. ඒකනි කිව්වේ ඉස්සල්ලත් කැමති ආත්ම ගානකට ගන්නයි කියලා. මගේ ළඟට එන්න. වන්දනා ඔහු ළඟට ආවේ නැත. ඇය සැටියෙන් නැගිටි ඔහුගේ දෙපා පාමුල කඳුරු පිරි දෙනිතින් දන ගසා ගත්තේය. ඔහුගේ දෑතට ඇගේ කම්බුල් වැසෙන්නට විය. ඔහුගේ ඇඟිලි කරු අතරින් ඇගේ කඳුළු ගලා යන්නට විය. මං අද මගේ පුංචි නෝනව අප්පච්චිගෙන් ඉල්ලන් යන්නද? තොල්පට සපාගෙන ඇය බලාගෙනම උන්නාය. මේ දුප්පත් කෙල්ලව එච්චරටම වටිනවද? මට තරම් කාටවත් වටින්නේ නෑ. වන්දනා ඔහුගේ දෑත් අල්ලාගෙන දෑස් පිසගත්තාය. කොච්චර වාසනාවන්තද! මායි වාසනාවන්ත! ඔහු කීවේය. මේ සතුට කොහොම පපුවේ තියාගන්න දැයි ඇය සිතුවාය. මං වගේ මහත්තයෙක් හොඳද දන්නේ. ඔහු ඇසුවේ ඇගේ හිස පිරිමදිමිනි. යලිත් ඇගේ ඇස්වල කඳුරු පිරුණි. මේ වගේ මහත්තයෙක් ලෝකෙ වෙන කාටවත් ලැබෙන්නේ නෑ. ඔහුගේ අත මෘදුව සිඹිමින් ඇය කීවාය. ඇය අද මේ තරම් බැතිබරව ආදරය කරන්නේ තමා රන්තරු කේක් සමාගමේ අනාගත හිමිකරු බව නොදැනය. මේ තරම් ඔහුට වටින්නේ ඒකය. ඇය ආදරය කළේ පුංචි සේල්ස් රස්සාවක් කරන දුප්පත් අසංකටය. රන්තරු කේක් ආයතනයේ සසංක මුදුන් කොටුවට නොවේ. මට හිතන දෙයක් මං කියන්නද? වන්දනා ඔහුගේ මූණ දෙස බලාගෙන මැසුවාය. ඔහු උන්නේ තවමත් ඒ මුහුණ රස විඳිමිනි. කියන්න, මට හිතෙනවා ඔයා ඇත්ත කෙනෙක් නෙමේ කියලා. සසංකගේ ඇතුළත දැවි ගියේය. ආදරය කරන කෙනෙකුට ඇරෙන්න ලොව අන් කෙනෙකුට මේ වගේ ඉවක් එන්නේ නැත. මං ඇත්ත කෙනෙක්නේ බබා. නෑ, ජීවිතේ ගොඩක් තනි වෙච්ච මේ දුප්පත් කෙල්ල ගැන දුක හිතිලා දෙයියෝ කෙනෙක් කියලා මට හිතෙන්නේ එහෙමයි. ඇයි එහෙම කියන්නේ? ඔයා අසංක නෙමේ. ගල්බෝරයක් පපුව ඇතුළත පුපුරන්නාක් මෙන් ඔහුට දැනුනි. තමා සසංක මුදුන් කොටුව බව ඇය දන්නේ නැත. එහෙත් ඇය තමා අසංක නොවන බව මේ තරම් විශ්වාසයෙන් කියන්නේ ඇයි? මගේ හිතට මහ මොකද්දෝ දැනෙනවා. හරියට අර දේවාලයකට ඇතුල් වුණාම එන හැඟීම වගේ. මල්ලඟ හරි බලගත්තු කෙනෙක් ඉන්නවා වගේ. ඔහුගේ සුරත ඇගේ හිස් මුදුන මතට ආවේය. මියගිය අම්මාට පසුව මේ ලෝකයේ වඩාත්ම ගැඹුරින් තේරුම්ගත් ගැහැණිය දැන් තමාගේ දෙපතුල ළඟ ඉන්නා බව ඔහුට ඉවෙන්මෙන් දැනේ. මං කවුරු වුණත් මට ආදරේ නේද? දෙයියන්ගෙන් ජීවිතේට මොනාහරි ඉල්ලුවා. ඒත් මට මොනාත් දුන්නේ නැහැ. දෙයක් දෙන්න මෙච්චර කල් ගත්තේ දෙන්න තියෙන හොඳම කෙනා දෙන්න ඕන නිසා වෙන්න ඇතිනේ. දැන් දෙයියෝ ඇවිත් ඉල්ලුවත් මං මගේ මහත්තයව දෙන්නේ නැහැ. ඔහුගේ ඇඟිලි තුඩු අග ඇගේ වටකුරු කඳුළු තැවරේ. අප්පච්චි එන හඬ ඇසි ඇය ඔහුගේ දෙපා මුලින් නැගිට්ටාය. එසේ නැගිටිද්දී ඇය
ඔහුගේ ධනමණ්ඩල මහා ආදරයකින් දෙතොල්පට තදකර සිප්පගත්තාය. මං අප්පච්චිට කියනවා. ඔහු කීවේය. ඔහුගේ විවෘත හදවත ගැන ඇයට ආඩම්බරයක් දැනිනි. හැම පිරිමියෙක්ම එහෙම නැත. මගේ ජීවිතයේ ඉන්නේ අප්පච්චි විතරයි. මටත් එයාට බොරුවක් කරන්න බෑ. කරන්නත් එපා. දෙන්න අතර යමක් සිදුවන බව අප්පච්චීට දැන් දවස් 3-4ක සිට දැනෙමින් තිබිනි. ඔහු උදේ බුදු පහන තියා පැතුවෙත් කෙල්ලගේ ජීවිතයට හොදක් කරන්න කියාය. තාත්තා කෙනෙක්ට දුවෙක්ගේ ජීවිතය හැමදාම බලාගත නොහැක. ඊටත් දැන් කෙල්ලට සිදුවී ඇත්තේ ලෙඩගානට වැටුණු තමාව බලා ගන්නටය. පුතාට තේදුන් නෑ මණික. අප්පච්චි සාලයට ඇතුල් වූයේ එහෙම අසාගෙනය. මම්මේ හදන්න නැගිට්ටේ අප්පච්චි. මං හදන් එන්නම්. වන්දනා ඔහුවත් අප්පච්චිවත් සාලේ තනිකර කුස්සියට ගියාය. ඒ යද්දී ඇය කාමරයට දුවගොස් එහි වූ කැඩපතින් ඇගේ රුව දෙස බලා උන්නාය. ඔයා මේ දුප්පත් කෙල්ලට නේර අත්තරං ආදරය කළේ. ඔයා කොච්චර කෙනෙක් වෙන්න ඇද්ද? වන්දනා ඇගේම රුව දෙස බලාගෙන මිමුණුවාය. සසංක හිතේ තියෙන දේ කියාගන්නට බැරුව සෑහේන වෙලාවක් අප්පච්චි සමග වල්පල් දෙඩෙව්වේය. දුවෙක් ගැන තාත්තා කෙනෙක් සමග කතා කිරීම මේ තරම් අමාරු දෙයක් යැයි ඔහු දැනුන්නේ නැත. අප්පච්චි මම අප්පච්චි එක්ක කතා කරන්නමයි උන්නේ. ඔහුගේ ඇස්වල පිරිතුරු පාටක් අප්පච්චි දැක්කේය. කිලිටු නො වූ පිරිසිදු පාටක් ඔහුගේ දෑස්වලින් දැක්කේය. මොකද්ද පුතේ? මං අප්පච්චි මේ වන්දනා ගැන කතා කරන්න උන්නේ. ඔහු මේ තරම් ඉක්මනට දුව ගැන කතා කරතැයි අප්පච්චි සිතුවේ නැත. මං අප්පච්චි වන්දනාව බඳින්න කැමති. අප්පච්චිගේ දෑස් තෙමී ගියේය. හැමදාම මේ බඩපපුව දෑවේ ඇය ගැන සිතමිනි. ඇයි අප්පච්චි? මං දන්නවා පුතේ. එයා ඇවිත් ඔයා ගැන කියද්දීම මම දන්නවා. ඔය පිරිමි ළමේ ගැන ඇවිත් මට කිව්වමයි. එයා කියනකොට මං දන්නවා එයා අප්පච්චිගේ හඬ බිඳිනි. ඔහු තම දුවට කොතරම් ආදරය කරනවා දැයි සසංක ඒ දැසල තෙතමනෙන් තේරුම් ගත්තේය. අම්මා කෙනෙක් නැති මේකෙතර මගේ කෙල්ල තනි වෙලා හිටියේ පුතේ. එයාට කියන්නේ යාළුවෙක්වත් නැහැ. මාවත් බලාගෙන එයා හරි පාළු ජීවිතයක් ගත කළේ. මං දන්නවා අප්පච්චි. මං පුතාගෙන මොනවත් දන්නේ නැහැ. ඒත් ඔයා මේ ගෙදරට අඩිය තියද්දී මගේ හිතට මහා මුත්තක් දැනුණා. හරියට මගේ පුතෙක් ආවා වගේ. අප්පච්චි එයා ගැන දුක් වෙන්න එපා. මං එයාව බලා ගන්නවා. ඔහු කීවේ පොඩි දරුවෙකු සේය. අපේ ජීවිතයට හරියට කරදර දිබ්බා පුතේ. ඒ නිසා එයාට දෙයක් ඉතුරු කරන්නවත් එපා අප්පච්චි. එහෙම කියන්න එපා. එයා වගේ ගුණයහපත් කෙල්ලෙක් හදලා තිබ්බ එකම ඇති. අප්පච්චි දැස් පියාගත්තේ සැනසීමෙනි. කාලාන්තරයක් තිස්සේ පපුව පුරා තිබූ බරක් නිදහස් වූවාක් වැනි හැඟීමක් ඔහුට දැනිනි. මට අප්පච්චීට කියන්න තව දෙයක් තියෙනවා. ඒක මං අප්පච්චීට විතරයි කියන්නේ. වන්දනාටවත් මං ඒක කිව්වේ නැහැ. ඒත් මේක අප්පච්චීට නොකියා ගියොත් මම අප්පච්චීට බොරුවක් කළා වෙනවා. මොකද්ද පුතේ? අප්පච්චි මට පොරොන්දු වෙන්න මේ දේ වන්දනාට කියනකල් අප්පච්චි කියන්නේ නැහැ කියලා. පොරොන්දු වෙන්නම් පුතේ. ඔහු ඉඳගෙන උන් පුටුවෙන් නැගිට දොරකොඩට ගියේය. අප්පච්චිද ඒ අනුව ඔහු පසුපස ගියේය. මේ අහිංසක තාත්තාට බොරුවක් කරන්නට ඔහුගේ හිත ඉඩ දුන්නේ නැත. මේ රහස ඇයට නොකීවද අප්පච්චීටවත් කිව යුතුය. සසංක හිතුවේ එහෙමය. අප්පච්චි
වන්දනා වැඩ කරන රන්තරු කේක් ෆැක්ටරියේ අයිතිකාර මහත්තයාව දැකලා තියෙනවද? මේ අපේ මුදුන් කොටුව මහත්තයාව? ඔව්. අනේ ඔව් පුතේ. ඒ මහත්තයා දෙයියෙක් වගේ කෙනෙක් කියලා අපේ කෙල්ල නිතරම කියන්නේ. ඔෆිස් එකේ හරියට කරදර තියෙනවා. ඒත් කෙල්ල තාමත් ඒ රස්සාවට යන්නේ මුදුන් කොටුව මහත්තයා නිසා. කෙල්ල කියන්නේ සමහර දවස්වලට වැඩ කර කර ඉඳී ඇවිත් ඔළුව අත ගන්නවලු. එතකොට හිතෙන්නේ අප්පච්චි කියලාලු. ඒ කේක් ෆැක්ටරියේ අවංක සේවිකාවකට ඉන්නේ වන්දනා විතරයි. මුදුන් කොටුව මහත්තයාත් ඒක දන්නවා. ඔහු කියන්නට යන්නේ කුමක්දයි අප්පච්චීට තේරෙන්නේ නැත. අප්පච්චි මුදුන් කොටුව මහත්තයාගේ පුතාව දැකලා තියෙනවද? නැහැ පුතේ. ඇයි? ඔහු අප්පච්චි දෙස බලා අහිංසකව සිනාසුනේය. දවසක් අප්පච්චි මුදුන් කොටුව මහතාගේ පුතා රට ඉඳන් ආවා. ඒ ආවම මුදුන් කොටුව මහත්තයා පුතාට කිව්වා දැන් රන්තරු කේක් එකේ වැඩ බාර ගන්න කියලා. මුදුන් කොටුව මහත්තයා ෆැක්ටරියේ වැඩ කරලා එච්චරටම මහන්සි වෙලා උන්නේ. ඉතින් ෆැක්ටරි එකේ ඉන්න කවුරුවත් රන්තරු කේක් එකේ අයිති මුදුන් කොටුව මහත්තයාගේ පුතාව දැකලා තිබ්බේ නැහැ. මොකද පුතා ඉගෙන ගන්න රට ගියේ අවුරුදු 15න් විතර. එතකොට 25ක් විතර ඇති. හා ඉතින් ඒ පුතා දවසක් කාටත් නොකියා ෆැක්ටරියට ආවා. උදේ 7ට විතර. ඒදි මුළු ෆැක්ටරියටම ඇවිත් උන්නේ එක කෙල්ලයි. ඒ වන්දනා විතරයි. සසංක පුදුමාකාර ලෙන්ගත්තු කමකින් අප්පච්චිගේ උරහිසට සුරත තැබුවේය. එදා මුදුන් කොටුව මහත්තයාගේ පුතා මේ ලෝකේ ඉන්න අහිංසකම ගුණයහපත්ම කෙල්ලව දැක්කා. ඒ අප්පච්චිගේ දුප්පත් කෙල්ල. අප්පච්චිට කිසිවත් හිතා ගන්නට බැරි විය. ඔහු සසංක දෙස බලා ගන්නවම බලා උන්නේය. මං අප්පච්චි මුදුන් කොටුව මහත්තයාගේ පුතා. සසංක මුදුන් කොටුව. අසංක නෙමේ. අප්පච්චි වෙවුලන්නට විය. තමා මේ දකින්නේ හීනයක්ද කියා ඔහු හිරිවැටි ගිය සිතින් සිතුවේය. අනේ පුංචි මහත්තයා, එපා අප්පච්චි. මගේ අප්පච්චි එහෙම කියන්න එපා. මම මේක කියන්න කලින් හරි ආදරයෙන් පුතා කියලා කතා කරේ. ඒ වගේම කතා කරන්න. අනේ දෙයියනේ මගේ කෙල්ලට. නෑ අප්පච්චි, ඔයාගේ කෙල්ල ගැන හීනෙන්වත් බයක් හිතන්න එපා. ඔයා දන්නවද එයා දන්නේ මං සසංක මුදුන් කොටුව කියලා? එයා හිතන්නේ මං රන්තරු එකේ සේල්ස් කරන පොඩි මිනිහෙක් කියලා. ඒත් දන්නවද අප්පච්චි, අද ඔයාගේ දුව මගේ මේ කකුල් දෙක ඉම්බා. මට මගේ අම්මාව මතක් වුණා අප්පච්චි. එයා නැති වෙලා ගොඩක් කල්. මම හිතින් මගේ අම්මා මංගාවට ඇවිත් කියලා. අප්පච්චිගේ දෑස් වලින් කඳුළු කඩා හැලෙන්නට විය. අප්පච්චිගේ දුප්පත් කෙල්ල මගේ නෝනම තමයි අප්පච්චි. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එයාට අද මේක නොකියන්නේ අප්පච්චි කෙල්ලව රවට්ටන්න හිතන්න නෙවෙයි. මාත් අහිංසක කොල්ලෙක් අප්පච්චි, මටත් ආදරය කරන්න ආසයි. අප්පච්චි ඔහුගේ දෑතින්ම අල්ලා ගත්තේය. මේ ගෙදරට පුතා ගොඩ වෙද්දී ඔයා කවුද කියලා දැනුන් නෑ පුතේ. ඒත් මට දැනුන දෙයක් තියෙනවා. ඒක දැන් පුතා කිව්ව කතාවෙන් නොප්පු වුණා. කෙල්ල කියන්නේ ඇත්ත. එයාව බලාගන්න දෙයියෙක් කෙවලා. අපි මේක හිමීට කෙල්ලට කියමු අප්පච්චි. පුතාගේ කැමැත්තක්. මාව අප්පච්චිට විශ්වාසයි නේද? අප්පච්චි ඔහුගේ හිස අත ගෑවේ ආදරේනි. මං මගේ බෑනට ආදරේ කරනවා විතරක් නෙමේ පුතේ, ගරුත් කරනවා. තේ රැගිනා වන්දනා ඔවුන් දෙදෙනා දෙස බලා උන්නේ පුදුමයෙන්. තමා සසංක මුදුන් කොටුව බව වන්දනාගේ අප්පච්චීට කියූ පසු ඔහුට පුදුමාකාර සැනසීමක් දැනුනි. සසංකට ඔහුගේ ජීවිතය බොරුවක් කර පුරුදු නැත.
ඊටත් වඩා මේ ජීවිතයේදී මුළු හදවතින්ම කළ ආදරයට බොරුවක් කරන්නට ඔහුගේ හදවත ඔහුට ඉඩ දෙන්නේ නැත. අද නැතත් කවදා හෝ මේ ඇත්ත ඇයට කිව යුතුය. එදාට කෙල්ල බයවන බව ඔහු දනි. කෙල්ල මේ ආදරය කළේ කුළුඳුලේම බව සසංක දනි. කුළුඳුල් ආදරය පිදුවේ රන්තරු කේක් ආයතනයේ අනාගත හිමිකරුට බව දැනගත් විට කෙල්ලගේ පපුව මොහොතකට ගැස්සෙනු ඇත. හවස පන්සල් යන්නට එන්න යයි වන්දනා සසංකට කීවේ දවල් ගෙදරින් යද්දීය. ගෙදරින් යද්දී කෙල්ලගේ ඇස්වල කඳුළු පවා විය. ඇය ඇගේ කාමරයේ සිමෙන්ති පොළවේ දන ඔබා ඔහුට වැන්දාය. අදින් පස්සේ මං ජීවත් වෙන්නේ ඔයා වෙනුවෙන්. මං ජීවිතය ගැන ගොඩක් දන්න කෙල්ලෙක් නෙවේ. වරදක් වුණොත් හරිමට සමාවෙන්න. මට කියලා දෙන්න. ඔයා වෙනුවෙන් මට කරන්න බැරි පරිත්‍යාගයක් නෑ. ඇය මේ ටික කීවේ අඬමින් මෙනි. ඔහු ඇයව පපුවට තබා ගත්තේ හිස අතගාය. මේ ජීවිතේ කවදාවත් ඔහු අතින් මට වරදක් වෙන්නේ නැහැ. මට ඒක හරි විශ්වාසයි. මේ අද්දකින් මගේ ජීවිතේම ලස්සන වෙයි. ඔහු කියද්දී ඇගේ ඇස්වලින් කඳුළු කඩා වැටිනි. ඔහු ඒ කඳුළු ඇගේ මුහුණින් ඉවත් කළේ මහපටැඟිල්ලෙන් මුහුණ අතගාය. හවසට මා එක්ක චුට්ටකට ළඟ පන්සලට ගිහින් එන්න යන් හොඳේ. ආදරයක් ඒ තරම් පින්බරව පටන් ගන්නා ගැහැණියක් සමග පටන් ගන්නා ජීවිතය කොතරම් ලස්සන විය හැකිද? මං එන්නම්. පරිස්සමෙන් යන්න හොඳේ. මට ඉන්නේ ඔයා විතරයි. අවසන් වතාවට ඇය කියූ පද සසංකගේ හදවතේ තවමත් දෝංකාර දෙයි. කවදා හෝ දවසක ඒ දුප්පත් කෙල්ලව මේ නිවසට කැන්දාගෙන ආ දවසට ජීවිතය මීටත් වඩා ලස්සන බව ඔහු දැනුණේය. තාත්තා ඔහුගේ හොඳම සේවිකාව තම ලේලිය කරගන්නවාට කැමති වේදයි ඔහු දන්නේ නැත. ඔහු එහෙම විරුද්ධ වෙනවා නම් විරුද්ධ වන්නේ කෙල්ලගේ දුප්පත්කම දෙස බලාය. සසංක දන්නා විදිහට තාත්තා යනු එසේ මුදලින් මිනිසුන් මනිනා කෙනෙකු නොවේ.